මම කවුද කියලා දන්නවද? අත්තල් සියා නෙමෙයි. ඔගොල්ලෝ YouTube එක කියන දේ අහලා තියෙනවද පුතේ? හරි. ඉතින් ඔයාලා මේ දකින අත්තල් සියා YouTube එකේ YouTube channel එකක් කරා. හරි. ඔයාලා වීඩියෝ බලනවනේ YouTube එකේ බලනවනේ. ඉතින් ඔයාලා YouTube එකේ වීඩියෝ බලද්දී ඔයාලා දන්නවද මේ වීඩියෝ හදන නැන්දලට එහෙම නැත්නම් මාමලට YouTube කියන ආයතනේ පොඩි මුදලක් ගෙවනවා කියලා? නෑ. දන්නේ නෑ. එකක් මම කියන්නම්කෝ. ඔයාලා වීඩියෝ එකක් බලනකොට තප්පර 5ක් ඉන්න කියලා කියන වෙලාවල් තියෙනව නේද? තප්පර 5ක් එක්ක 10ක් ඉන්න කියන වෙලාවල් තියෙනව නේද? ඒ පෙන්නන්නේ මොකද්ද පුතේ? මොකක් හරි ඇඩ් එකක් නේද පෙන්නන්නේ? ඉතින් අන්නේ ඇඩ් එක ඔයාලට පෙන්වනවට YouTube ආයතනයේ ඒ වීඩියෝ හදන මාමට එහෙම නැත්තම් නැන්දට කීයක් කරි දෙනවා. ඉතින් මම තමයි මිස්ටර් පුදුමයා. හරි, සමහර අය අහලා ඇති, සමහර අය දන්නේ නැතුව ඇති. හරිද? ඉතින් මේ මාමගේ YouTube channel එකට මේ වෙද්දි 106,000 පිරිසක් එකතු වෙලා ඉන්නවා. අහලා තිනේ subscribe කරන්න. අහලා තිනව නේද? ඉතින් අන්න එහෙම අය 106,000 එකතු වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ මේ මාමගේ මේ වීඩියෝ බලන හින්දා තමයි ඒකෙන් ආදායමක් මට ලැබෙන්නේ. ඉතින් ඒ ලැබෙන ආදායමෙන් කොටසක් තමයි මේ තියෙන්නේ. පැහැදිලිද? ඉතින් මේක මම පළවෙනි වතාවට තමයි ලංකාවේ කරන්නේ. මේක මම ඕගොල්ලෝ ඉස්කෝලේ තෝරගත්තා. තෝරගන්න හේතුව මොකද්ද කියලා දන්නවද? තෝරගන්න හේතුව වල දුප්පත්ද? නෑ. මට නම් කිසිම කෙනෙක් දුප්පත් කියලා මෙතන පේන්නේ නෑ. කිසිම කෙනෙක් දුප්පත් නෑ. පෝසත් වෙන්න ඕනි අපි සල්ලි වලින්ද? එහෙනම් අපි පෝසත් වෙන්න ඕනි අපේ ගති ගුණ වලින්, අපේ චර්යාවෙන්. තේරෙනව නේද? පුතා ළඟ තියෙන රුපියල් 10යි නම් පුතාගේ රුපියල් 10ෙන් අසරණ කෙනෙක්ට, ඒ කියන්නේ සල්ලි නැති කෙනෙක්ට රුපියල් 5ක් දෙනවා නම් ඔයා දුප්පත් කියන්න බෑ නේද? දීලා තියනවද එහෙම කාට හරි? අත උසන්න බලන්න. දීලා තියන අය අම්මල දාස්සලා හරි දීලා තියන අය උසන්න බලන්න. අපේ අම්මා දීලා තියනවා. හරි යට හරි. ඉතින් හැමෝම දීලා තියෙනවානේ. ඉතින් කවුරුවත් දුප්පත් නැහැ නේ පුතේ? කවුරුවත් දුප්පත් නැහැ. කවුරුවත් අසරණක් නැහැ. අපිට තියෙන්නේ මොනවද? ගොඩාක් මිනිස්සුන්ට දුප්පත්තු අසරණයෝ කියලා බොරුවට කිව්වට අනේ සල්ලි පොඩ්ඩක් නැතිගම විතරයි නේද? සල්ලි පොඩ්ඩක් නැතිගම විතරයිනේ තියෙන්නේ. මේ මිනිස්සුන්ට දුප්පත්තු අසරණයෝ කියලා කවදාවත් කියන්න එපා. මම කියන්නෙත් නෑ. මේ මූණ බලපුවාම මට එහෙම කියන්නත් බෑ නේ. මේ හිනාවේ. හරි. ඉතින් පුතේ මට කියන්න අවශ්‍ය මේකයි. මට ඔයාලට කියන්න ඕනි මේ වැඩේට ඔයාලා කාට හරි ස්තුති කරනවා නම් ඒ ස්තුති කරන්න ඕනි කාටද? කාට ස්තුති කරන්න ඕනි අනිවාර්යෙන්. මේ ටීචර්ලාට ස්තුති කරන්න ඕනි අනිවාර්යෙන්. හැබැයි ඊට කලින් ස්තුති කරන්න ඕනි කෙනෙක් ඉන්නවා. කට්ටිය. මේ පොඩි කට්ටියක් එහෙම නෙමෙයි. 106,000ක් ඉන්නවා. ඉතින් ඒ 106,000ටම ඒ පණිවිඩය අපි කියමු නේද? ඈ? හරි. සර් මට ඔච්චර තමයි. ලොකු දෙයක් කියන්නේ නැහැ. එන අපිට ඇවිල්ලා දෙන්න. ඒක ටික දෙන්න. ඒ බලන් ඉන්නේ ඒකටනේ. මේ බලන් ඉන්නේ ඒකට.